මේ මොහොත වෙනකොට 30,000ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. වැඩිපුරම මෙයින් 50%කට වැඩිය වාර්තා වන්නේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල. අපේ උණ රෝගය වගේ ඒ රෝග ලක්ෂණ තියෙනකොට කඩිනමින් ඒ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්. ඒ වගේම මේ මොහොතේ කොවිඩ් රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වුණා කියලා දැනගන්නට ඒ ලැබුණා. ඒකත් සත්‍යයක්. නමුත් අපිට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හැටියට මේ මොහොතේ කියන්න තියෙන්නේ කලබල විය යුතු නැහැ. ඒ මොකද මේක සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේ ශ්වසන රෝග විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වගේ මේ ටිකේ පැතිර යන නිසා ඒවා කොවිඩ් රෝගීන් වෙන්කර හඳුනා ගැනීමත් අමාරු නිසා අපි සාමාන්‍යයෙන් පිළිපදින ඒ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම කොවිඩ් කාලයේ පිළිපැදපු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම ඒ විදිහටම අපි පිළිපැදීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ලෙප්ටොස්පයිරෝසිස් රෝගය එහෙම නැත්නම් මියුන රෝගය මේ වගේ කාලෙක පැතිර යනවා. ඉතාම අපිට ඇහැට නොපෙනෙන වගේ හීරීමක් තියෙන තැනකින් මේ බැක්ටීරියාව ශරීරයට ඇතුල් වෙලා ඒකෙන් මියුන රෝගය ඇතිවන්නට පුළුවන්. ඒක සංකූලතා ඇති වෙලා මරණයට පත් වෙන්නත් පුළුවන්. උණ තියෙනවා නම්, ඒ වගේම ඇස් රතු වෙනවා නම්, මස්පිඩුවල වේදනාව ඇති වෙනවා නම්, මුත්‍රා තදපාටට යනවා නම්, මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් මේ රෝග ලක්ෂණ කලින් හඳුනාගත්තොතින් හොඳින් ප්‍රතිකාර කරලා ඒ රෝගයේ සංකූලතා ඇතිවීම සම්පූර්ණයෙන්ම වළක්වා ගන්නට පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.